ප්‍රථම වතාවටනේ ඔබ දිගින් දිගටම ඔහොම චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් channel 4 නාලිකාව කී පමණින්ම ඒ සියලුම දේවල් සත්‍ය කියලා විශ්වාස කිරීමට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒවා එහෙම අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ කියන්නේ නිසි පරීක්ෂණයක් සිදුවන්න ඕනේ. දැන් මේ රජයේ ප්‍රකාශය කළා තිබෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඒ කටයුත්ත බාර දෙනවා කියලා විශ්‍රාමගත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට. ඊට පස්සේ ඒ වාර්තාව ලැබුණායින් පස්සේ ඒක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා පාර්ලිමේන්තුවේ කාරක සභාවකට. ඒ පිළිබඳව නම් මේ රටේ ජනතාවගේ කිසිම විශ්වාසයක් ඇතිවන්නේ නැහැ. ඒ පැහැදිලි. එතකොට කතෝලික පල්ලිය මේ සම්බන්ධයෙන් පැහැදිලි මතයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට මම දකින හැටියට මේක අපිට හොඳම විසඳුම තමයි අපි නියම සත්‍යයේ සොයාගමු. කාටවත් සුදුහුණු ගන්න නැතුව කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න උත්සාහයක් දරන්නේ නැතුව ඒ වගේම කිසිම කෙනෙක් අමාරුවේ දාන්න ද්වේෂකයක් වෛරසයක් නැතිව අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි. සම්පූර්ණ විමර්ශනයක්. ඒකේ විනිවිද භාවයක් තියෙනවා. දැන් මෙතෙක් දුරට විමර්ශන කීපයක් කරනවානේ. උසාවියේ නඩු තිබුණා, කොමිෂන් සභාව තිබුණා. ඒ වාර්තා සම්පූර්ණ ලෙස සමාජයට ඉදිරිපත් කරේ නෑ. කොටස් වශයෙන් ඉදිරිපත් කළා. ඒවත් එක විටම නෙවෙයි, එහෙම නෙවෙයි. විනිවිද භාවයේ ඉතාමත් වැදගත්.